යේසුස් වහන්සේගේ සිත ඇතුව ක්‍රියා කරන මිනිසෙක්ට තමන් සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙනවා. මොකද යේසුස් වහන්සේ ක්‍රියා කරා වගේ ක්‍රියා කරන්න නම් තමන් සම්බන්ධව මම කවුද කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට යේසුස් වහන්සේගේ ආදර්ශය අපේ ජීවිතය තුලින් පෙන්වන්න අමාරු නෑ. හැබැයි අපි සම්බන්ධව අපිට තියෙන අවබෝධය මොකද්ද? මගේ තනතුරු මොකද්ද? මගේ සමාජ තත්ත්වය මොකද්ද? මාව කවුරු කියලාද මිනිස්සු හඳුන්වන්නේ? මේ දේවල් අපේ ඔළුවේ හිස් මුදුනේ තියාගත්තම අපිට පුළුවන් ද යේසුස් වහන්සේ හැසුරුණාක් මෙන් හැසිරෙන්න? කවදාක්වත් බෑ. මගේ සහෝදරයා සහෝදරිය යොහන් සුභාරංචි 13 3 පදයට අපි අවධානය යොමු කරනකොට යේසුස් වහන්සේ ගෝලයන්ගේ පාද සෝදන්න තරම් පහත් යටහත් පහත් වෙන උන්වහන්සේට තිබුණු හැකියාව බලන්න. එතන ඒ පදේ මතක් කරනවා උන්වහන්සේට උන්වහන්සේ සම්බන්ධව හොඳ අවබෝධයක් තිබුණා. ඒක උන්වහන්සේට ලැජ්ජාවට කාරණාවක් වුණේ නැහැ ගෝලයන්ගේ පාද සෝදන්න. ඇයි? උන්වහන්සේ දන්නවා තමන් පියාණන් වහන්සේ සියල්ල පියාණන් වහන්සේ තමන්ගේ අත්වලට බාර දීලා තියෙනවා කියලා. තමන් පියාණන් වහන්සේ වෙතින් ආවා කියලා. තමන් පියාණන් වහන්සේ ළඟට යනවා කියලා උන්වහන්සේට හොඳ අවබෝධයක් තිබුණා. උන්වහන්සේ සම්බන්ධව මගේ සහෝදරය සහෝදරිය අපිට අපි සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙනවද? එහෙනම් අපිට පුළුවන් තව කෙනෙකුගේ සේවකයෙක් වෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්න ආදර්ශය, උන්වහන්සේගේ ඒ දුන්නු ඒ මහත් උත්තම ආදර්ශය අපිට අනුගමනය කරන්න. අනිත් අයගේ කකුල් සෝදන්න කියලා නෙවෙයි මං කියන්නේ, කකුල් සේදුවට නිමී ඒ ආදර්ශය අපිට දෙන්න පුළුවන් වෙන්නේ. තව කෙනෙක් උදෙසා අපිට යටහත් පහත් වෙන්න පුළුවන්ද? තව කෙනෙක්ගේ සේවකයෙක් වෙන්න පුළුවන්ද? තව කෙනෙක්ට උපකාරයක් කරන්න මම ඉන්න තැනින් පල්ලෙහාට බහින්න මට පුළුවන්ද? ඉතින් මගේ අනන්‍යතාවය මම දැනගෙන හිටියද? මම කවුද? මම දේව දරුවෙක්. දෙවියන් වහන්සේ මාව තෝරා දෙනු ලැබූ කෙනෙක්. මම ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලෙක්. මම ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක්. ඒ බව මට අනන්‍යතාවයේ ඒ බව අවබෝධ වෙලා තියෙනවා නම් මට හැකියාව තියෙනවා මේ යේසුස් වහන්සේ දුන්න ආදර්ශය මගේ ජීවිතයෙන් අනිත් අයටත් ඒ ආදර්ශය පෙන්වන්න. යේසුස් වහන්සේට අමාරුන්නේ නැහැ ගෝලයන්ගේ කකුල් හොදන්න. ඇයි? උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ කවුද කියලා. මගේ සහෝදරය සහෝදරිය, ඔබගේ මගේ තානාන්තරය මොකද්ද කියලා නෙමෙයි අපි දැනගෙන ඉන්න ඕනේ. ඔබයි මමයි කවුද? දෙවියන් වහන්සේ තුල, යේසුස් වහන්සේ තුල ඔබගේ මගේ අනන්‍යතාවයේ සුවිශේෂී භාවය දන්නවනම් ඔබටයි මටයි පුළුවන් තව කෙනෙක් උදෙසා යටහත් පහත් වෙන්න, තව කෙනෙක්ගේ ප්‍රයෝජනෙ උදෙසා යටහත් පහත් වෙන්න. මං ඉන්න තැනින් බහින්න මට හැකියාව දෙනවා උන්වහන්සේ තුල මගේ අනන්‍යතාවය, මම කවුද කියන එක දැනගත්තම. ඉතින් මේ උදෑසන ඒ අනන්‍යතාවයේ වඩා සෝදිසි කරගන්න ස්වාමින් වහන්සේ අපිට උපකාර කරන සේක්වා. ඔබට ජීසුපීටයි. සුබ දවසක්.